ඔස්ලංකා TV ප්‍රවෘත්ති. ඔබ විත ගෙන එන්නේ ඔස්ට්‍රේලියාවේ පළමුුවතාවට එයා ටිකට් එකක් ගත්තුත් කාගෝ බොක්ස එකක් නොමිලේ යවන්න අවස්ථාව. දැන් ට්‍රන්ස්කෝ ට්‍රවල්ස් වෙදි ඉක්මන් කරන්න දෙසැම්බර් 31 දක්වා පමණයි. අයිබවන් ගෙවුණු පැය කීපේ ඔස්ට්‍රේලියාව සිදුව වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය. ඔස්ට්‍රේලියා ටුඩේ නවීන තාක්ෂණයත් සමග ඉදිරියේදී රැකියා වෙළඳපොළ තුළ සිදුවන වෙනස්කම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර විවිධ මත පවතින බවට නව සමීක්ෂණයක් මගින් හෙළි වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ කම්කරුවන්ට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සම්බන්ධයෙන් පවතින්නේ මිශ්‍ර හැඟීමක් බවයි හෙළිවන්නේ. ෆ්‍රීලාන්සර් විස් මාර්කට් ප්ලේස් ෆ්‍රීවර් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ නව පරම්පරාවෙන් 51%ක් ඉදිරි වසරවලදී AI තාක්ෂණය සමග රැකියා ස්වයංක්‍රීයකරණය වීම පිළිබඳ බියකින් පසුවන බවයි. එමෙන්ම 52%ක් පමණ පිරිසක් මෙය නව අවස්ථාවක් ලෙසට සලකමින් ඒ සඳහා අවශ්‍ය නව නිපුණතා ලබා ගැනීමේ නිරත වන බවයි සඳහන් වන්නේ. තවත් 37%ක් එම නව තාක්ෂණික කුසලතා ලබා ගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවද සඳහන්. තරුණ පරම්පරාවේ සේවකයන්ගෙන් 44%ක් පමණ ඔවුන්ගේ AI තාක්ෂණික නිපුණතා පිළිබඳ විශ්වාසයක් පවතින බව මෙම සමීක්ෂණයේදී හෙළි වූ සුවිශේෂී කරුණක් වනවා. ටෙස්ලා සහ එක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මාස් විසින් AI තාක්ෂණය හේතුවෙන් රැකියා කප්පාදුවක් සිදුවනු ඇති බවට අනාවැකි පළ කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම නව සොයා ගැනීම සිදු වී තිබෙනවා. ඔවුන් සඳහන් කර තිබුණේ නුදුරු අනාගතයේදී විනෝදාංශයක් ලෙස රැකියාවක් කිරීමට අවශ්‍ය වන්නේ නම් රැකියාවක් කළ හැකි අතර එසේ ඉනවන්නේ නම් AI තාක්ෂණය සහ රොබෝවරු ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සහ සේවාවන් සපයනු ඇති බවයි. ඔස්ට්‍රේලියා ස්ටඩි වීසා ප්‍රධානය කිරීම පසුගිය අප්‍රේල් මාසයේ වන විට 3-1 පමණ ප්‍රමාණයකින් අඩු වී ඇතැයි වාර්තා වනවා. සුදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන්නේ 2024 වසරේ පළමු මාස 4 සඳහා ස්ටඩි වීසා ප්‍රධානය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජාත්‍යන්තර අයදුම්කරුවන්ට අධ්‍යන වීසා 74,421ක් ලබා දී ඇති අතර එය 130ක පමණ අඩුවීමක් වන අතර 2023 වසරේ එම කාලය තුළ වීසා 104,808ක් ලබා දී තිබුණා. මෙම වසරේ පළමු මාස 4 සඳහා වූ සමස්ත පහත වැටීම කොවිඩ් වසංගත සමයේ ජාත්‍යන්තර සිසුන්ට ලබා දුන් වීසා බලපත්‍රවල පහත වැටීමට සමාන බවයි පැවසෙන්නේ. වසරේ මේ දක්වා කාලය තුළ විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු සහ භාෂා පුහුණු අංශවලින් සිසුන්ට ලබා දුන් වීසා අඩු වී ඇති අතර එය පිළිවෙලින් 69%ක් සහ 56%ක් ලෙස දැක්වෙනවා. මෙම පහත වැටීම් කොවිඩ් වසංගත සමය හැරුණු විට වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් තුළ අදාළ අංශ දෙකෙහි වීසා ප්‍රදානවල අවම මට්ටම් ලෙසයි සඳහන් වන්නේ. ජනවාරි මාසයේ සිට ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය ඉහළ යාමක් පවතින අතර රජය නව සංක්‍රමණ නීති හමුවේ වීසා සැකසීමේදී වැඩි විනිවිදභාවයකින් සොයා බැලීමද සිදු කරනු ලබනවා. නව සංක්‍රමණ නීති හමුවේ අනාගත සිසුන්ට වැඩි මුදල් ඉතුරු මට්ටමක් සහ ඉහළ ඉංග්‍රීසි ප්‍රවීණතාවයක් පෙන්නුම් කළ යුතු අතර අධ්‍යාපනයේ සැබෑ අවශ්‍යතාවක් සහිත සිසුවෙක් ද යන්න සොයා බැලීමේ පරීක්ෂණයක්ද සමත් වී යුතු වනවා. ජීවන වියදම් පීඩනය සහ ඉහළ යන පොලී අනුපාත හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරිබෙලන් සෙල් ඇතුළු ස්ථානවල සොරකම් ඉහළ යාමටද හේතු වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සියේ නව දත්තවල දැක්වෙන්නේ හඳුනාගත් ප්‍රධානතම වැරදි අතර සිල්ලර භාණ්ඩ සොරකම් සහ මෝටර් දත් සොරකම් සමග සමස්ත අපරාධවල 70.9% වැඩිවීමක් පවතින බවයි. ආර්ථික දුෂ්කරතා හමුවේ බොහෝ පිරිසක් මෙවැනි සොරකම් සඳහා යොමු වන බවට පොලිසිය සැක කරන අතර සුපිරිවෙන්සල්වල සිදු වූ සොරකම්වලට සම්බන්ධ 50%ක් පමණ පළමු වරට එවැනි සොරකම්වල නිරත වූවන් බව සඳහන් වනවා. පසුගිය වසරට සාපේක්ෂව වෙළඳසැල්වල සොරකම් 7635කින් ඉහළ ගොස් 29,747ක් දක්වා වැඩි වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සොරකම් කර ඇත්තේ ආහාර, මත්පැන් සහ සිල්ලර බඩු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වනවා. වික්ටෝරියා පොලිස් අපරාධාංශයේ වැඩබලන නියෝජක කොමසාරිස් බෙඩ්කරන් සඳහන් කළේ මෙවැනි සොරකම් ප්‍රධාන වශයෙන් ජීවන වියදම් පීඩනය හමුවේ සිදුවන බවට විශ්වාස කරන බවයි. මෝටර් රථ සොරකම් සංඛ්‍යාව 9,280කින් ඉහළ ගොස් ඇති අතර පොලිසිය පැවසුවේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර මට්ටමට වඩා අඩු වී ඇති බවයි. මේ අතර පසුගිය මාස 12ක කාල සීමාව තුළ පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් 96,000කට ආසන්න සංඛ්‍යාවක් පොලිසියට වාර්තා කර ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයකට නිලධාරීන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. පොලිසිය වාර්තාවල දැක්වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම විනාඩි 6කට වරක් පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීමක් වාර්තා වන බවයි. මේ අතර වයස අවුරුදු 10ත් 17ත් අතර වයස් කාණ්ඩයේ ළමයින් විසින් සිදු කරන ලද අපරාධ 2010 සිට ඉහළ මට්ටමක් වාර්තා කරන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ
47,934ක් ලෙසටයි. 877 වරටත් රුධිර පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඕස්ට්‍රේලියාවේ වඩාත් ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා. මෙල්බර්න්හි බටහිර මෙල්ටන් ප්‍රදේශයේ පදිංචි පෝල් ජෙන්කින්සන් නම් ඔහු පසුගිය වසර 53 පුරා සෑම දෙසතිකට වරක්ම රුධිර පරිත්‍යාග කිරීම සඳහා එයාපෝර්ට් වෙස්ට් ලයිෆ් බ්ලඩ් සෙන්ටර් වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. ජෙන්කින්සන්ගේ මෙම පරිත්‍යාග හමුවේ රෝගී ජීවිත 2500කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට උපකාරී වී ඇති බවට ගණන් බලා තිබෙනවා. ඔහු මුලින්ම රුධිරය පරිත්‍යාග කළේ 1971 වසරේදී ජංගම ඒකකයක් ඔහු සේවය කළ පතුරම් කම්මලට පැමිණි අවස්ථාවේදී. වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ රෝගීන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා සෑම සතියකටම රුධිරය පරිත්‍යාග 33,000ක් පමණ අවශ්‍ය වන බවයි. ඕස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගයට සුසුකම් ඇති ජනගහනයෙන් 3%ක් පමණ රුධිරය පරිත්‍යාග කරන බවයි සෞඛ්‍යාංශ වාර්තාවල දැක්වෙන්නේ. එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ ප්‍රිස්බේන් මුල් තැන්ට පත්වනු ඇතැයි නව සමීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. බොහෝ අග නගරවල නිවාස මිල වාර්තාගත ඉහළාගයක් ගනිමින් සමස් ඕස්ට්‍රේලියාවේ නිවාස මිල නැවත වරක් ඉහළ නොඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. 2024-25 මූල්‍ය වර්ෂයේ නිවාස මිල අනුව පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ ප්‍රිස්බේන් මුල් තැන්ට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ක්වීන්ස්ලන්ඩ්, සන්ෂයින් කොස් සහ කෝල් කෝස්ද ඒ අතරට එක්වනු ඇතැයි දේපළ විශේෂඥයන් පවසනවා. 2025 මූල්‍ය වර්ෂය අවසන් වන විට පර්ත්හි නිවාස මිල $850,000 දක්වාත්, සිඩ්නිහි $1,017,000 දක්වාත්, ඇඩිලේඩ්හි $984,000 සහ ප්‍රිස්බේන්හි $999,000 දක්වා ඉහළනු ඇතැයි දේපළ විලදපොළ පුරෝකථනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් සිඩ්නිහි මිල ගණන් වැඩිවීම 2023-24 මූල්‍ය වර්ෂයට සමානව පවතිනු ඇති අතර මෙල්බර්න් සහ කැන්බරාහි වර්ධනය තරමක් වේගවත් වනු ඇතැයි අපේක්ෂිතයි. නව ගොඩනැගිලි ඉදිකිරීමට අනුමැතිය නොලැබීම, ඉඩම් හිඟකම සහ අධික ඉදිකිරීම් පිරිවැය හේතුවෙන් නිවාස ගොඩනැගීම ජනගහන වර්ධනයට සාපේක්ෂව පසුබෑමකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. ඔයා පොඩ්ඩක් හිතුවද මේව ලංකාවට ගෙනියන්නේ කොහොමද කියලා? අයියෝ, ඔයා බොරුවටනේ කලබල වෙන්නේ. මතක නැද්ද අපි මේ පාර ට්‍රාන්ස්කෝ ට්‍රැවල්ස් එකෙන් එයා ටිකට්ස් දෙක පර්චේස් කරද්දී ට්‍රාන්ස්කෝ කාගෝකින් අපිට ෆ්‍රී බොක්සස් දෙකක් ලැබුණා. ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට එයා ටිකට් එකක් ගත්තොත් කාගෝ බොක්ස් එකක් නොමිලේ යවන්න අවස්ථාව දැන් ට්‍රාන්ස්කෝ ට්‍රැවල්ස් වෙදී. ඉක්මන් කරන්න, December 31 දක්වා පමණයි. Online නම් මොනාරෝ, click and collect ඔනාරෝ, grocery වලටත් ඔනාරෝ, Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburn, Officer Shaka Vita, Obat Adhuma Pavidenda, Australia Ways, Sri Lankika Supervillain Cell Jali, Pramukhya, Onaro Foods. Tingo Education Australia, one-stop solution for all your university admissions and student visa requirements. University course selection, admission guidance, student visa requirement, career guidance. Call us now to get a free consultation. 0430138283 0396146615. Tingo Education Australia, your trusted education partner. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park. Contact 0433 584 968 or 9547 8773. For more information, log on to www.wizardaccounting.com.au. ලංකා ටීවී ප්‍රවෘත්ති. ෆෙඩරල් රජයේ මැති ඇමතිවරුන්ට වැටුප් ඉහළ නැංවීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් තීරණය කර ස්වාධීන ආයතනයක් විසින් ෆෙඩරල් දේශපාලඥයන්ට ලබා දී ඇති මෙම වැටුප් වැඩි කිරීම
පසුගිය වසර 10ක කාලය තුළ සිදු කළ දෙවන විශාලතම වැටුප් වැඩිවීම ලෙසටයි සැලකෙන්නේ. වැටුප් නිශ්චය සභාව ඊයේ තීන්දුව කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් චූලි පළමු වනදා 103.5කින් ඉහළ නංවන බවයි. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ වැටුප් සාමාන්‍යයෙන් $2,25,750 සිට $2,33,650 දක්වා ඉහළ නංවන අතර ඒ වසරකට $8,000ක පමණ වැඩිවීමක් බව සඳහන්. මෙමගින් අගමැති ඇන්තනී ඇල්බනී සිට $21,000ක පමණ වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති අතර ඔවුන්ගේ වැටුප $5,86,950 සිට $6,07,490 දක්වා ඉහළ යනු ඇති. විපක්ෂ නායක පීටර් ඩර්ටන්ට ඔහුගේ පෙර වැටුප වූ $4,17,640 $15,000ක් පමණ මුදලක් වැඩිවීමක් වන අතර ඒ අනුව නව වැටුප $4,32,260ක් පමණ වන බවයි සඳහන් වන්නේ. ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 2016 සහ 2022 අතර 102.75 අතර වැටුප් ඉහළ නැංවීමක් ලබා දී ඇති අතර 2015, 2020 සහ 2021 දී ඔවුන්ගේ වැටුප්වලට වෙනසක් සිදු වූයේ නැහැ. ලෝකයේ වඩාත්ම තරඟකාරී ආර්ථිකයන් සහිත රටවල් අතර ඕස්ට්‍රේලියාව 13 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාව 2011 වසරේ සිට එම ස්ථානයේ රැඳී සිටි ඇති අතර එම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇති රටේ ව්‍යාපාර සහ රජයේ ආයෝජන ජනගහන වර්ධනය මෙන්ම අයවැය ප්‍රමාණය මත බව සටහන් වනවා. ස්විට්සර්ලන්තයේ කළමනාකරණ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ 2024 වසර සඳහා ලෝකයේ වඩාත් තරඟකාරී ආර්ථිකයේ සත රටවල් පදනම් කරගනිමින්. මෙම ශ්‍රේණිගත කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අධ්‍යයනය සිදු කර ඇති අතර ආර්ථික ක්‍රියාකාරීත්වය, රජයේ කාර්යක්ෂමතාව, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ යටතල පහසුකම් ඒ අතර වනවා. ඒ අනුව ලොව වඩාත්ම තරඟකාරී ආර්ථිකයට හිමි රට ලෙස පළමු තැනට පත් වී ඇත්තේ සිංගප්පූරුවයි. එම ශ්‍රේණිගත කිරීමේ ස්විට්සර්ලන්තය දෙවන ස්ථානයටත්, ඩෙන්මාර්කයේ තරඟකාරී ආර්ථිකයක් හිමි තුන්වන ලොව බලවත්ම රාජ්‍ය ලෙස රත්නම් කර තිබෙනවා. අයර්ලන්තයට එම ශ්‍රේණිගත කිරීමේ 4 වන ස්ථානයත්, හොංකොම් රාජ්‍යයේ 5 වන ස්ථානයත් ලැබී තිබෙනවා. අමරිකාව ඕස්ට්‍රේලියාවට වඩා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 12 වන ස්ථානයට පත්ව තිබුණා. ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ජනගහනයේ ඉහළ යාමට ඉන්දියානු සංක්‍රමණ වැඩි වශයෙන් හේතු වී ඇති බව නව වාර්තා මගින් හෙළි වී තිබෙනවා. ලාභදායී රැකියාවක්, ඉහළ පෙළේ අධ්‍යාපනයක් සහ වඩා විවේකී ජීවන රටාවක් පිළිබඳ අපේක්ෂාවෙන් ඉන්දියානුවන් වැඩි සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර පවතින බිලියන 1.4ක ආර්ථික වෙළඳපොළ හමුවේ ඕස්ට්‍රේලියා රජය බොහෝ දුරට ඉන්දිය සංක්‍රමණ පිළිගන්නා බව විචාරකයන් පෙන්වා දෙනවා. 2022 වසරේ ජූනි මාසයේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටි ඉන්දියානුවන් සංඛ්‍යාව 753,520ක් වූ අතර එය ඊට වසර 10කට පමණ පෙර වාර්තා වූ සංඛ්‍යාවෙන් දෙගුණයකටත් වඩා වැඩි බවයි සඳහන් වන්නේ. බ්‍රිතාන්‍යයෙන් පසු ඉන්දියානු ජනතාව වැඩි වශයෙන් සිටින රට ලෙසට සැලකෙන්නේද ඕස්ට්‍රේලියාවයි. ඉන්දියානු සංක්‍රමණිකයන් බොහෝ දෙනෙකු මෙරට ස්ථිරපදිංචිය ලබා ගැනීම සඳහා ශිෂ්‍ය වීසා භාවිතා කරන බවට හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් වත්මන් රජයේ පසුගිය මාර්තු මාසයේදී ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමෙන් පසු එම කටයුතු සඳහා බාධා මතුවී ඇති බව සඳහන්. මේ අතර මෙට්ස් නමින් හැඳින්වෙන නව නියුම් වැඩසටහනක් මගින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඕස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුකම් ඉහළ දන්වා ඇතැයි සඳහන්. එම වැඩසටහන මගින් ඉන්දියානු විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට සහ වෘත්තිකයන්ට ඕස්ට්‍රේලියාවේ වසර 2ක් දක්වා ජීවත් වීමට සහ වැඩ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අර්බුදයේ විසඳීම සඳහා රජය විසින් නව සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රාන්තයේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි නිවාස සංඛ්‍යාව ඉහළ නැංවීමේ අනුමුණ ඇතිවයි ප්‍රාදේශීය සහ රජය විසින් මෙම නව නිවාස ඉලක්කය යෝජනා කර ඇත්තේ. ඒ අනුව වැඩිවන ජනගහනයේ ඉල්ලුමට සරිලන පරිදි 2051 වන විට නව නිවාස million 2ක් ඉදිකිරීම සැලසුම වී තිබෙනවා. ප්‍රාන්ත රජය ප්‍රාදේශීය පාලන ආයතන සමග සාකච්ඡා කර මෙම වසර අවසානයේ නව නිවාස සඳහා සැලසුම් ප්‍රකාශයට පත් කරනු ඇති. 2051 වසර වන විට නව නිවාස million 2ක ඉලක්කයක් ගෙනීමේ මූලික අරමුණක් වී ඇත්තේ දැරිය හැකි මිලකට ලබාගත හැකි නිවාස ගැටලුව විසඳන අතර වැඩිවන ජනගහනයේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් නිවාස සංඛ්‍යාව වැඩි කිරීමයි. නව දත්ත මගින් අනාවරණය වී ඇත්තේ මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත ජනගහනය ඉදිරි දශක කීපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇති බවටයි. අගමැති ජසින්තා ඇලන් ඊයේ ප්‍රකාශ කළේ නගරයට සහ ප්‍රාන්තයට ඉදිරියේදී පැමිණ එම අභියෝගය සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. මෙම නව නිවාස ඉදිකිරීම් බොහෝ දුරට වික්ටෝරියානුවන්ට අවශ්‍ය රැකියා ප්‍රවාහන හා සේවා සඳහා
ප්‍රවේශයක් පදනම් කරගන්න ඇති බවයි වාර්තා වන්නේ. මෙම නිවාස ඉදිකිරීමත් සමග මෙල්බර්න්හි පළාත් පාලන ප්‍රදේශවල නිවාස 100%ක වර්ධනයක් පවතින ඇති අතර 2051 වන විට අමතර නිවාස 134,000ක් එක්වනු ඇති බව සඳහන්. මෙල්ටන් නගරයට බටහිර දෙසින් මෙල්ටන් සමාගමක් මගින් අමතර නිවාස 132,000ක් ඉදිකිරීමට යෝජිත අතර එහි 190%ක වර්ධනයක් දැක්ගත හැකිවනු ඇති බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට එයා ටිකට් එකක් ගත්තොත් කාගෝ බොක්ස් එකක් නොමිලේ යවන්න අවස්ථාව. දැන් ට්‍රාන්ස්කෝ ට්‍රැවල්ස් වෙදී ඉක්මන් කරන්න. දෙසැම්බර් 31 දක්වා පමණයි. ශ්‍රී ලංකා TV ප්‍රවෘත්ති.